කතාකරොත් ලංකාවේ කුළු බඩුවලට විශාල වටිනාකමක් ලබා දෙන බොහෝ කාර්යයන් ඔබතුමා කරලා තිබෙනවා. මේ තුල කුරුඳු වලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්. මොකද ලංකාවයි කුරුඳුයි අතර තියෙන්නේ තද අන්තර් සබඳතාවයක්. මේ පිළිබඳව කතා කරනකොට කුරුඳු ලෝකේ හොඳ බ්‍රෑන්ඩ් එකක් බවට නිර්මාණය කරලා තිබෙනවා ලංකාවේ කුරුඳු. මේ පිළිබඳව අපි කතා කරමු. කුරුඳු ලංකාවේ විතරක් තියෙන සාකයක්. ඒක නිසා කුරුඳු වලට අපි GI සහතිකය ගත්තා. ඒක අපේ බ්‍රෑන්ඩ් එක. ඒක නිසා අපිට පුළුවන්කමක් තියෙනවා ලෝකෙට බ්‍රෑන්ඩ් එකක් හැටියට කුරුඳු අපනයනය කරන්න. ඒ නිසා අපි මේ වෙනකොට ලෝකේ වැඩියෙන්ම අපේ කුරුඳු වලට ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව ලංකාවේ කුරුඳු වල තියෙන ගුණාත්මක භාවය. අනිත් රටවල් වල වැඩි හරියක් තියෙන කුරුඳු වෙනුවට කැසියා කියන වර්ග. ඉතින් අපි මේ බ්‍රෑන්ඩ් එක මාකට් කරගත්තොත් ලෝකේ රටවල් වලට මීට වඩා වැඩියෙන් අලෙවි කරන්න අපට පුළුවන්කමක් ලැබෙනවා. මම කරපු වැඩේ ලංකාවේ කුරුඳු 15%ක් අපි පරිභෝජනය කරන්නේ. මේ සියල්ලම අපි රටේ වල ඩොලර් ලංකාවට ගේන්නේ. ඒක නිසා කුරුඳු පැල කෝටි 3කට වැඩි ප්‍රමාණයක් ගොවීන් අතර නිකම් බෙදලා දීලා මේ වෙනකොට ඒ ගොවියගේ අස්වැන්න වෙළඳ පොළට දැන් එනවා. දැන් මේ අවුරුද්දේ ඒ අස්වැන්න එනවා. ඒගොල්ලන්ගේ අතමිට සරු වෙනවා. ඒ වගේ කුරුඳු බෙල වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි බලනවා ඒ එදා රජයේ මගින් නොමිලේ දීපු පැලේ අද ගසක් බවට පත් වෙලා ඒ කුරුඳු කපලා ලංකා ඩොලර් ගෙනවා. රටට අත්‍යවශ්‍ය වෙලාවක ඩොලර් නැති වෙලාවක ඩොලර් ගින්න ගන්න අපට පුළුවන් කම ලැබුණා. අපේ අමාත්‍යංශේ මැදිහත් වෙලා කරපු හැම දෙයක්ම රටට ආදර්ශයකුත් දුන්නා. ඩොලර් නැති වෙලේ ඩොලර් ගේන්න පුළුවන් කමක් ලැබුණා. ඒ මිනිසුන්ට අපි විශ්වාසයක් ගොඩ නැගුවා. බය නැතුව මේ පැලේ හිටවන්න ලෝකෙට මේක විකුණන්න පුළුවන්. ඒ විකුණන්න පුළුවන් කියන තැනට කුළුබඩු සංස්ථාව ස්ථාපිත කළා. අපි ලෝකෙ ප්‍රදර්ශන ගණනාවකට කුළුබඩු සංස්ථාව හරහා අපේ මේ බ්‍රෑන්ඩ් කරපු කුරුඳු, ගම්බිරිස්, සාදික්කා මේ සියලු දේ අපි රටවල් වලට යවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියට මේ කටයුත්ත කරොත් ලංකාවේ ගොවියට කවදාවත් මේ ගොවිතැන එපා වෙන්නේ නැහැ. ගොවියා ගොවිතැනෙන් ඉදිරියට ගෙනියන්න අපට පුළුවන්කමක් ලැබෙනවා. ඔබතුමා දූරදර්ශී නායකයෙක්. ඒ වගේම නිවැරදි අවස්ථාවට නිවැරදි තීරණ අරගෙන තිබෙනවා. මේ වෙනකොට අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය ඔබතුමා යටතේ නොතිබුණත් මං හිතන්නේ අද වෙනකොටත් අපනයන කෘෂිකර්ම අමාත්‍යංශය ඉතාමත්ම හොඳින් කාර්යයන් සිදු කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් ඔබතුමා දරන මතය මොකද්ද? මං සතුටු වෙනවා මේ අමාත්‍යංශයේ හරි මාර්ගයට ගන්න නිලධාරීත් එක්ක කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණා. මොකද මේ පිටරටින් ගේන එක නතර කරපු නිසා තමයි අපිට පුළුවන් වුණේ ගොවියට ඒ සාධාරණ ඉෂ්ට කරන්න. ඇමතිවරයා නැති වුණත් ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් තමයි ඒ සාර්ථකත්වය තියෙන්නේ. ඉතින් මම ඒ අමාත්‍යංශේ නැතුව පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ මම වෙන අමාත්‍යංශයක් දරුවා. මම එතුමාට හැම වෙලෙම කිව්වා අපේ රටට ගම්බිරි සානයනය කරන්න දෙන්න එපා කියලා. එතුමා ඒක ඇහුවා. මම ඉදිරියේදී ප්‍රාර්ථනා කරන අම්බු කුමාර දිසානායක මැතිතුමා, වර්තමාන ජනාධිපතිතුමා, ගොවිතැනට ආදරය කරන කෙනෙක්, ඉතුරු කෘෂිකර්ම ඇමතිවරේ දැනුත් එතුමා යටත් තියෙන නිසා මේ අපි තහනම් කරපු කිසි දෙයක් එතුමා ගේන්න දෙන එකක් නැහැ කියලා මගේ විශ්වාසකුත් තියෙනවා. මම හිතනවා ඒ ප්‍රතිපත්තිය අපි ගත්තේ නිවැරදි එදිතර හොඳ ප්‍රතිපත්තියක්. එදා මම ගත්ත ඒ හරි ක්‍රියාමාර්ගය වෙනුවෙන් මට හැම වෙලෙම මම ගත්ත ක්‍රියාමාර්ගය වෙනුවෙන් විවාදයකට ගියා. පක්ෂ විපක්ෂ ඔක්කොම හොඳයි කියනවා. ඉතින් එහෙම හොඳයි කියන නිසා තමයි අපි මේ දේ කරේ. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන කවුරු ආණ්ඩු කරත් කවුරු මන්ත්‍රීවක් කවුරු එමතුණත් හොඳ දේ කරනවා. ඒ නිසා මම සතුටු වෙනවා හොඳ දෙයක් කරා. ඒ දේ කරන්න උදව් කරපු සියලු දෙනාට මටත් වඩා හොඳට ඒ අමාත්‍යංශයේ ගොවිය රකින්න අනිත් අයට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. විශ්වාසයට තවත් නමක්. ජානක වක්කුඹුර අංක 5 රත්නපුරයෙන්.